සමන්තචක්කවාලිසු අත්‍රගච්චන්තුදවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තුසග්ග මොක දම්ම සවෙනකාලෝ අයං බදන්ත දම්ම සවෙනෙකාලෝ අයං බදන්ත දම්ම සවෙනෙකාලෝ අයන් බදන්ත නමුතස්සෙ භගෙවෙතු වරෙහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරහතුෝ, සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ බගෙවෙතු වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ වජ්්‍යහන්චෙ වජ්්‍යතුූ ඥපවා අව්‍යංච අවචජතෝ සම්මාදි්ටි සමාධන සත්තාගච්චන්ති දුග්ගතිින්ති ශ්‍රද්ධබුද්ධි සම්පන්න හර්මස් ශ්‍රවනාබිලාසී කාරුණික පිංවතුනිි තාම ශ්‍රද්ධාවින් පුරුදු ආකාරයට පින්වත් ඔබ සියලු දෙනාම මෙ සූදානන් වන්නේ තුන්ලොවක් සනහා වදාල අමාමෑණේ ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට. අද නෙත්තෙෆිම් ධර්ම දක්ෂිනාවෙන් මෙ බුදු බණටික ශ්‍රවණය කිරීමට සූදානං වෙච්ච, ශ්‍රාවක පින්වත් ඔබැහැම දෙනාම තුන් සිත සංවර කරගෙන හොඳින් ධර්ම අශ්‍රවනය කරලා ජීවිතවල දෙලොුව සැනසීම උදාකරගන්නට නොපමාව කටයුතු කරන්න කියන කාරුණික සිහිපත් කිරීම මුල් අවස්ථාවේම සිදුකරනවා. පිමතුනි අද ධර්මදේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ දම්ම පදේ. නිරය වගගයෙහි අන්තර්ගත වෙන ගාථ ධර්මය. වජ්්‍යංච වජ්්‍යතෝ ඥත්වා අවජ්්‍යංච අව්්‍යතෝ සම්මාදිට්ටි සමාදානා සත්තහා ගච්චන්ති සුග්ගතින්. දුරජාණන් වහන්සේ දෙසනා කරනවා වජ්්‍යංච වජ්්‍යතෝ නත්වා වරද වරද විදිහට දැනගන්නවා නම් අවජ්‍යංච අවජ්්‍යතු නිවරදිදේ නිවැරදි ලෙසත් අවබෝධ කරගන්නවා නම් සම්මාදිිට්ටි සමාධන ඒ සම්මාදිට්ටිහිෙන් යුක්ත වූ පුච්චලයෝ ගච්චන්ති සුග්ගතින් ඒ අය සුගතියට ගමන් කරනවා. වරද වරද විදිහටත් නිවැරදිතේ නිවැරදි විදිහටත් හඳුනාගන්න කෙනා ඒ තමන්ගේ නිවැරදි දැක්ම නිසා සුගතියට ගමන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙ දේශනාව සිද්ධ කිරීමට මුල්වෙච්ච කාරණාව එම නැත්නම් අපි ඒකට කියනවා නිධාන කතාව කියලා. එ නිධාන කතාවත් මුලිම්ම දැනහඳුනාගෙන බණටික ළොත් හොදයි. පිමතුනි සැවැත්නුවර තුනුරුවන්ට බොහෝම ශ්‍රද්ධාව ඇති පාසකු උපාසිකාවන් බොහෝ පිරිසක් ජීවත් වුණ. ඔය අතර වෙනත් ආගමික අදහස් දරන අන්‍යාගමික ශාස්තෘුවරුන් අදහන ගරු කරන අයත් ඔය අතර හිටියා. මෙ තුනුරුවන් සරණගිය තුනුරුවන් අදහන පවුල්වල ළමයිති ඒවගේම අන්‍යාගමික ශාස්තෘුවරුන් සරණ ගිය. අචේලක පරිබ්්‍රාජක නිගන්ට අදී ඒකාලේ විවිධ ආගමික කොටස් සිටි යනෙ. ඒ ආගමක ශාස්තෘුවරුන් සරණගිය පවුල්ලල දරුවතුන් මෙ දෙපිරිසම එකට කෙලිසෙල්ලම් කරමින් කටයුතු කළ. සියලු දෙනාම දරුවමේ පවුල්වල එකට සෙල්ලම් කළ. දැ මෙහෙම සෙල්ලම් කරනකොට අර තුනුරුවන් සරණගිය තුනුරුවන්ට ගරු කරන. ඒ පවුල්ලල දරුවෝ ස්වාමින් වහන්සේ නමක් දුටුව තැනදී සාදු කියලා ධනගහල වැදා. ඒ වගේම නිතර දෙවේලේ ඒ අය වෙහෙර විහාරස්ථහනවලට ගිය. අර අන්‍යාගමික පවුල්ලල දරුවන්ට ඒ අයගේ දෙමවපියෝ දැනුවත් කරලා තිබුණා ඔය ළමයි එෙක්ක සෙල්ලම් කරාට කමක් නෑ ස්වාමීන් වහන්සේලා දැක්කහම ධනගහල වඳන්න යන්ඩ එපා නිකමටවත් ඔය සෙල්ලංකරන අතරේදී විහාරස්ථානවලට පන්සලට එහෙම යන්න එපා කියලා මේ විදිහට දරුවන්ව දැනුවත් කරලා තිබුණන්. ඔහොම මේ දරුවෝ එකට සෙල්ලංකරමින් සිටින අවස්ථහාාවේදී දවසක් අ තුනුරුවන් අදහන පවුල්ලල දරුවෝ පිපාසාව ඇතිවෙලා, වතුරටිකක් බොන්න විහාරස්ථානයට ගියා. වස්සේ ඒ අය කතා කරන අර තමන්ක සෙල්ලං කරන දමයිටත්. ඒ අය එෙමාවෙන අපේ අම්මල තාත්තල අපිට පන්සලට යන්න එපා කියලා තියෙන්නේ හාමුදුරුරුන්ට ගරු කරන්න වඳින් එපා කියලා තියෙන්නේඒනිසා අපිට බැහැ අන්සලට එන්න වතුර බොන්න කියලා මේ දරුවර බෞද්ධ ළමයි වතුරබොන්න යමු කියලා කතා කර හම එක ප්‍රතික්ෂේප කලා. දැන් අර බෞද්ධ දරුව ගෙහිල්ලා වතුර බීල පිපාසයේ සංසිඳවාගෙන බුදුහාමුදුරුවන්ටත් ධන නමස්කාර කරලා වැැඳලා අහපව් එන්න හදනකොට දහාමුදුරුවෝ විමසනවා ඇයි අර දරුවෝ වතුරබොන්න එන්න නැත්තේ ඒ අය ඉන්න අක මැතිද කියලා. ඊට පස්සේ අර දරුවෝ ඒ අයගේ අදහස්ස පහදලදීල දුහාමුදුරුවන්ට කියන ඒ අයි එන්න අක මැති කියලා. කමක් නෑ පුති ඔයාලා ගිහිල්ලාඒ දරුවන්ට එන්න කියන්න කෝ කියලාඒ දරුවන්ට අදරයෙන් කතා කරලා වතුරබොන්න අවස්ථාව සලසලා එ දරුවන්ට ධර්ම දේශනා කළ. එ බනාහලා මෙ දරුව ඔක්කෝම සෝවාන් පලට පත්වනා කියලා සඳහන් වෙනවා. දැමේ අන්‍යාගමික දරුවෝ සුනුරුවන්ට ගරු කරන්නේ නැතුව වෙහර විහාරස්ථාන වලට ඇතුළු වෙන්නේ නැතුව දෙමවු්පියන්ගේ වචනයට කීකරු වෙලා එහෙම හිටිය නමුත් ඒ අයට බුදුහාමුදුරුව මුණගැහිල බණහන්න ලැබනට පස්සේ සූවාන් පලයට පත්වන්න තරමටම භාග්‍ය තිබුණ ඔන්ඔ අවස්ථාව නිමිති කරගෙන. වේ සිද්ධිය නිමිති කරගෙන තමයි බුදුරජාණන් වහන්සි දේශනා කරන්නේ අව්‍යයේ වච්්‍ය මතිනු වජ්්‍යේචාවජ්්‍ය දස්සිනු. මිච්චා දිට්ටි සමාදානා සත්තහා ගච්චන්ති දුග්ගතින්. නිවැරදිදේ වැරදිවිදිහටත් වැරදිදේ නිවැරදි විදිහට සලකන මිත්‍යා දුෘෂ්ටියෙහි එල්බගත්ත උදවිය දුගතියට ගමන් කරනවා වරද වරද ලෙසත් නිවැරදිදේ නිවැරදි ආකාරයටත් දැනහඳුනාගත්ත සම්යයක් දෘෂ්ටියෙන් යුක්ත අය සුගතියට ගමන් කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළහම මේ දරුව සියලු දෙනාම සෝවාන් පලට පත්වනා දැමේ ගාථ දෙකේ අවසාන පද දෙක ගත්තහම ඉතාම විශේෂයිඒ ගාතා දෙකේ පළවෙනි ගාථාව අවජ්‍යයේ වජ්‍ය මතිනු නිවැරදිදේ වැරදිවිදිහට හිතනවා වජ්්‍යයේචා වජ්‍ය දස්සිනු වැරදිදේ නිවැරදි විදිහට හිතනවා. තොට මේ පටලවලා හිතාගෙන ඉන්නේ එකනේ. හරිදේ වැරදිවිදි හිතන වැරදිදේ නිවැරදි විදිහට හිතනවා. එක මිත්‍යා සංකල්පයා. මිත්‍යා දෘෂ්ටියන් ඒආකාරයට මිත්‍යා දුෘෂ්ටිගතික වෙච්ච පුච්චලයා දුග්ගතින් දුගතියට ගමන් කරනවා කියල දේශනා කරවා. සත්තා ගච්චන්ති දුක්ගති. තෝට ඒ අය දුගතියට යනකොට සුගතියට යන්නේ කවුද. සුගතියට යන්නේ වැරදිදේ වැරදිආකාරයටත් නිවැරදිදේ නිවැරදි ආකාරයටත් දැන හඳුනාගෙන සම්ය දෘෂ්ටියයෙහි පිහිටපු අය සත්තා ගච්චන්ති සුග්ගතින්. ඒ අය සුගතියට ගමන් කරනවා කියලා දේශනා කරලා තියෙනවා. දැන් දුගතිය සහ සුගතිය. කියන කාරණාවන් දෙක ගත්තහම කවුරුවක්ම කැමතිනෑ දුගතියට වැටෙන. හැම වෙලාවකම පංකමක් සිද්ධ කරලා පාර්ථනා කරන්න පින්වතුන ඔබ, දුක්වේදනාවන්ගෙන් තොර ආයුවණ සැපබල පිරි බොහොම සුවපත් ආත්ම දිව්‍ය මනුෂ්‍ය ආත්ම කෙලවර නිවන්සුව. පින්කම් කරල ඔබ බලාපොරොත්වය එෙමනි. දැම්මේ දේශනාවේ තියන විශේෂත්්‍යය අපි මාත්‍රෘකා කරගත්ත එනිරේ වක්ගේන ගාථාවන් හිතියෙන විශේෂතයේ. අදහසේ තියෙන විශේෂත්්‍යය තමයි. දුගතියට හේතුව මොකදද සුගතියට හේතුව මොකක්ද කියන එක පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්වාදීලා තියනවා. දැ ඔබට ඕන දුගතියෙන්මි දෙන්නනේ. දුගතිය ගත්තහම අපිට දෙවිදිහකට අර්ථකථනය කරගන්න පුළුවන්. එකත් තමයි නරක තිරිසං ප්‍රේත අසුර කියන සතර අපාය. ඒ සතර අපායට පවස් පව් කළහම එ සතරාපායට වැටිෙනවා කියලා ධර්මය සඳහන් කළ තියෙනවා. නරක ක්‍රියාකාරකම්බල ප්‍රතිඵලය හැටියට මරණයෙන් පසුව, හතරාපායට වැටිෙනවා කියලා ධර්මය පෙන්වාදීර තියෙනවා මේ සසර ගමන තුළ අපාගතවීම දැම් මේ ගත කරන ජීවිතය තුළක් ඇතැම්මලාවට ඔය කියන ආකාරයට නරක තිරිසම් ප්‍රේත අසුරවගේ හතරපායේම ජීවත්වෙන උදවිය නැද්ද කියලා මොහොතකට හිතන්නකු. හතරාපායේම ජීවත්වෙන උදවිය මෙමී උබ මම ජීවත්වෙන ලෝකයේ නැද්ද කියරහිතන්නකු නොයේ කාකාරයේ අදමිටුකම් කරගෙන අපචාරක් සිද්ධ කරගෙන බොහෝම කටෝර විදිහට අධහාර්මික විදිහට ජීවිත පවත්වාගෙන යනායන්න. තිරිසංගත සතුන්ටත් වඩා ගුණධර්මවලින් පිරිහිච්ච උදවිය ඉන්නවා. එ වගේම නොයේ කාකාරයේ විනාසකාරී මිනිසුන්ට හානිකරන මිනිසුන් විනාස කරන දරුණු උදවිය ඉන්නවා. තවට මේ පත්වයට පත්තින්නේ පුද්ජලයාගේ ආකල්ප නිවැරදි නොවීම නිසයි. වැරදිදේ වැරදිවිදියට හඳුනා නොගෙන වැරදිදේ හරිවිදිහට හිතනවා නිවැරදිදේ වැරදිවිදිහට හිතල කටයුතු කරනවා. එතෝට මේ නොහුරට ගමන් කිරීමක් නෙ. නොපිටට ගමන් කිරීමක්නෙ. නොහුරට නොපිටට ගමන් කිරීමෙන් ක්‍රියාකිරීමෙන් පිින්වතුනි කාටද සාර්ථකත්යක් ලැබිල තියෙන්නේෙ. අවුලෙන් අවුලට ජීවිතයේ පත්වෙලා මෙ ජීවිතයම මහා කරදර ගොඩක් බවට පත්වෙනවා හැර, ට වඩා යහපත් ප්‍රතිඵලයක් එවැනි පාපයට නැඹුරුවෙච්ච කිසිදු ගුණධර්මයක් දෙවුණු කරන්නේ නැති කෙනෙකුට උදාකරගන්න හැකිද. එනිසා ජීවිතයේ සාර්ථක කරගන්න සැපවත් කරගන්න නො කාකාරයේ බෞතික සම්පත් ගොඩගහ ගත්ත පමණින්ම ඒ සැනසීම සතුට ජීවිතයට ළඟාකරගන්න පහසුවෙන්න්නේෙ නෑ. නිකමට කල්පනා කරන්නකෝ මහා සුකහෝපබෝගී මන්දිර තනාගෙන සියලු භෞතික සැපසම්පත්තලින් පිරිච්ච ජීවිත ගත කරන. කී දෙනෙක්ු මානසිකව හුද කලා වෙලා මාලසිකෝ පීඩාවට පත්වෙලා අ බෞතික දේවල් වලින් පමණක් තෘප්තියක් සැනසීමක් නොලැබ. ඔහේ හැඩුව කඳුලින් සෝසුසුම් හෙළමින් තැවි තැවී ජීවත්වෙන අයකොච්චරින්වද. පුහුදුන් ගතිය ලෝබදවේසමූහ කෙලෙස් වැඩිවෙන්න වැඩිවෙන්න එමානසික පීඩනයේ වැඩි වෙනවා.ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංවතුනිි යම් භික්කවේ ලෝබ පකතං කම්මං ලෝබජං ලෝබ නිධානං, ලෝබ සමුදයන් තං කම්මං අකුසලන්. ලෝබය එම නැත්නන් තෘෂ්නාව. ලෝබය මුල්වීමෙන් කරන ලද යම් කර්මයක් වේද. ලෝබය නිසා හටගත්ත යම් කර්මයක් වෙයිද. ලෝබය පාදක කොටගෙන ඇති වූ, යම් කර්මයක් වේද එම කර්මය අකුසල කර්මයක් ලෙස හඳුනා ගන්නවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝබය එෙමනැත්නම් තෘෂ්ණාව කියන්නේ ප්‍රධානම කලේෂ ධර්මයනේ අපි කියන්නේ ලෝබ දේශමූහ ලෝබය නිසාම තමයි දේශය හට ගන්නේ ලෝබේ නිසාම තමයි මෝහය හටගන්නේ.නිසා ලෝබයෙන් තොරව දවේශය හටගන්නේ නැහැ ලෝබයිෙන් තොරව මෝහය හටගන්නෙත් නේ. මෙතුන එකනිකට බද්ධ වෙලා තියන ලේසධර්මයන් තුනක්. එතකට ලෝබය මුල්වීමින්, කරන ලද යම් කර්මයක් තියෙනවාන. ඒක අකුසල කර්මයක්. එවගේ ලෝබය නිසා හටගත්ත යම් කර්මයක් තියෙනවාද මොනහරි කටයුත්තත් තියෙනවාද ඒකත් අකුසල කර්මයක් ලෝබය මුල් කරගෙන ඇතිවූ යම් කර්මයක් තියෙනවනම් ඒකත් අකුසල කර්මය වැරදි ක්‍රියාව ද ඔබට වරදක් කියලා කොහොමද යමක් මැනගන්නේ මේක හරි මේක වැරදි මේක වරද මේ නිවැරදිදයා කොහොමද මැනගන්නේ ඔබට එක පැත්තකින් මිනුම් දන්්ඩක් පෙන්නනවා බුදුරජාණන් වහන් සිදේශනා කරනවා ඔබ යමක් සිද්ධ කරන්න යොමුවෙලාතියෙන ලෝබය මුල් කරගෙන නම්. ආසාාව මුල් කරගෙන නම් ඒක පිරිසිදු නෑ එක නිවැරදි නැහැ. ඒවගේ එක යම් කිසිද ඔබ තුළ හටගෙන තියන්නේ ලෝබකම මුල් කරගෙන නම් එකක් පිරිසිදු නෑ. වගේ ඔබ තුළ යමක් ඇතිවෙලා තියෙන්නේ ලෝබයම නිසානං එක පිරිසිදුවන්නේ නෑ. ඇ උදාහරණයක් හැටියට මේක තේරුම් ගන්න ඔබ කෙනෙකුගේ හිත ආකර්ශණය කරගන්න කැමැත්තෙන් යම් කිසි දෙයක් ප්‍රතිඵල හැටියට අපේක්ෂා කරගෙන ඔබ කිසියම් සංවරකමක් හික්මීමක් පෙන්නුම් කරනවා එකර ආදීනව දැකලා නෙමේ තමන්ගිහිතේ ලොකූ තෘෂ්ණාවක් තියෙන සැඟවිලා එත් තෘෂ්නාව පිරිමහගන්නම කරන දෙයක්. සරලම උදාහරණයක් කියන්නන් දැ සමහරය දන්දෙනවා. ඒ දන් දෙනකොට, ඒ තමන් පූජාකරපු දේවල් පිළිබඳව වර්ණනා කරනවානං ඒවා ගැන නිතර නිතර මතක් කරලා මේ දේවල් මෙහෙම පූජා කලේ මේ අහවල් අයකී කියා ඒ අයගේ නම නිතර කියවගන්න පරමාර්ථයෙන් සමහර වෙලාවට යම් යම් පූජාවන් සිද්ධ කරනවා. එහැත්නම් ගමේ සියලු දෙනා අතර ධනපතියෙක් කියන ගෞරුව සැලකිල්ල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යම් යම් පරිත්‍යාගයන් සිද්ධ කරනවා. ගමේ දාගැබ හදන්න වෙන්න පුළුවන් රං වැට හදන්න වෙන්න පුළුවන් ගමටම දන් සැලත් දෙනවා වෙන්න පුළුවන් පරමාර්තයමකත්ද තමන් හම්බ කරගත්ත දෙයින් තවත් කෙනෙකුගේ කුසගින්න නිවන්න තවත් කෙනෙකුගේ සුවපත්භභාවේ වෙනුවෙන් යුතුකමක් කුසලයක් හැටට සලකගෙන පරිත්‍යාග කිරීමත් නෙමේ කීර්ති නම්බුනාම එවගේම නොයක්කාකාරයේ. වරප්‍රසාද වරධාන අපේක්ෂාවෙන් තමයි එදානය සිද්ධ කරලා තියන්නේ. එතකොට අන්න කල්පනා කළ බලන්නක වර කීර්ති ප්‍රසංසාවලට නම්බුනාමවලට ගරුණමවලට ඇති ඇල්ම රුචිකත්තේ නිසා තමයි අරවිදිහට ධනය විසුරුවලා දම්පැංක කම් සිද් කරන්නේ තොට එක ලෝබකම නිසා හටගත්ත දෙයක් ඒක පිරිසිදු නැහැ දැන් එහෙම ඒෙන යටි පරමාර්ථ ටිකක් හිතේතියාගෙන දන්දීලා ඒ දේවල් නොලැබුණොත් මොකද වෙන්නේ මන්තනියම මුන්ට දන්සැලද්දීලා හිතේ හැටියට කන්න දුන්න එකකුටවත් ඒකි ගුණයක් නෑ. මං අපේ පන්සලට මටපුළුවන් හැමාකාරයකටම මේ මේ දේවල් දීල තියෙනවා. ම මෙච්චර දීලා තියෙනවා. ඒ වනාට අපේ හාමුදුරුව කිසිම තැනක නිකංවත් ඒ ගැන මතක් කිරීමක් වට කරන්නේ. කිසිම කෙලෙහි ගුණයක් නෑ. ආයිනම්මං, වනක් කිසිම දෙයක් කරන්නේන අන්න බලන්නකු විවිධ පටු පරමාර්ථ අරමුණු හිතේතියාගෙන පරිත්‍යයාගේ සිද්ධ කරන දන්දෙනවා එය තමන්ගේ යටිහිතේ තියෙන ඒ තමන්ගේ අටිහිතති අරමුණු ඉෂ්ට නොවෙන කොට දවේශයට පත්වෙනවා ශ අර කටයුතු සිද්ධ කරනවා. තුට මෙන්න මෙතන වරද්ධ ගත්තතු අපි අර කියන අවාසනවන්ත තත්වයට පත්වෙනවා සත්තහා ගච්චන්ති දුග්ගතින් එබඳු සත්‍යෝ දුගතියට වැටෙනවා. දුගතියට වැටනවා. මෙලෝවාසයනුත් එහෙමයි. දැම් පින්කමක් කෙරෙන වෙලාවට කරේ හඬ ඇහෙනකොට දැම්මන්දීපු දේවල් කියයි දැම් මගේ නම කියයි දැම් මගේ නම කියයි කියාගෙන හොඳට කන්දීගෙන නො නිකංවත් මතක් කරන්නේ. අන්න දේශයෙන් පුපුර පුපුර මෙ කරපු දේගැන මට හරිම වේදනයි මගේ නම නිකංවත් මතක්කරේ නෑ ඊය රෑ එලිවෙනකම් මට මතක්වුණේ කොච්චර මහන්ස්වෙලාද වැඩකරේ. ං කොච්චරෝ හොඳට ඒදේ කලාද මට නින්දගීෙත් නෑ හිතේ කලබලගතියට අන බලන්නකු නිරායාසේම දුගතියට වැටිලතිය නෑට. නින්දයන්නේ නෑ කන්න බෑ හිතට සහනයක් නෑ වැරදිදේ වැරදි විදිහට ග්‍රහණය කර ගත්තොත් එකින් මිදෙන්න්න පුළුවන්.ද වරද හැටියට දකින්නේ නැතුව නිවැරදිදේ හැටියට දැක්කොත් ඒ තුළම එල්බීගෙන ඉන්වමිසක් එකෙන් මිදන්න උත්සාහවත්වෙන්නේ නෑ ඊළඟට මේ සමාජියයේ ඇතැම් අය ඉන්නවා දැන්වයි වර්තමානයේ මෑතකාලේ කලේලි බැස්සනේ ඉක්තරා කණ්ඩායමක් නිරාගමික කියලා අය නිරාගමිකයි කියල කිව්හට ඉරිසියාව කුහකකම වෛරය පතුරුවනෝ වගේම තමන්ගේ හිත තුළක් ඒවා පුරෝගෙන කාගෙවත් හොඳක් ගුණයක් දකින්නේ නැතුව සියලු දෙනාම විවේචනය කර කර රටක සංස්කෘතිය හැල්ලුවට ලක් කරනවා. ආචාර දර් හැල්ලුවට ලක් කරනවා. ඒ ගුණධර්ුම සදාචාර ධර්මයන් විවේචනය කරලා ගරහලා එ නුසුදුසුයි කියලා හෙලා දකිනවා. එව ගෝත්‍රිකයි කියනවා. එහෙම ප්‍රකාශ කරනකොට. හිත තුල පිරිසිදු මනසකින්දේ කරන්න කියලා එකරන විලාසය අනුවම බලන්න පුළුවන්නේ. භාවිතා කරන වචන ඒ වගේ උදවිය ඇතිකරගන්න මිත්‍යා දෘෂ්ටික මතවාද තියෙනවා. ඔබ මීට කලින් මිත්‍යාදෘෂ්ි පිළිබඳව අහල තියෙනවා. නත්ති දින්නම් දාහ නිතිනවා කියන එක එහෙම පිං ලැබෙන එකක් නෙමේ ඒක නිස් පල දෙයක් තමන් හම්බ කරගෙන තමන් කාලබීලා සුවසේ ජීවත්්‍යනයකයි හොඳම දේ එහෙම දන්දින්න පරලෝ යන්න දිව්‍යලෝකවල යන්න හිතනක ඒවා මනස්ගාත හැටියට හවා දක්වනවා එබඳු අය නත්තිදි අන් දුන්දයෙහි විපාකයක් නැත නත්ති ඉට්ං යාගයෙහි විපාකයක් නැත නත්ති හුතං පෝම යාගයෙහි එකන්න ඔය ධනදහන්න වස් වූ දහනය කරලා පුච්චල එ දුමෙන් දුමාරයෙන් දෙවියෝ පිදීම තමයි යාගේ කිය කියන්නේ. එහෝම යාගේහි විපාකයක් නැත නත්ති සුකහ දුක්කට කම්මානම් පලන් විපාකෝ යහපත් අයහාපත්්‍රාකාරකම්මල ප්‍රතිඵලයක් විපාකයක් නැත නත්ති අයල් ලෝකුමලෝකල එකක් නැහැ නත්ති පරෝලෝකෝ පරලෝකල කක් නැත නත්ති මාතා නත්තිපිතා අම්ම කියල කෙනෙක් නෑ තාත්ත කියල කෙනෙක් නෑ නත්ති සත්තහා ඕපපාතික ඕපපාතිකව ඉබේ හටගන්න සත්්‍යයෝ නැහැ ජීවි නෑ නත්ති ලෝකයේ සමන බ්‍රාත්්මණ මේ ලෝකයේ වැදිිය යුතු ගරු කළ යුතු පිදිය යුතු ශ්‍රමණක් බ්‍රාක්්මණයෝ නැහැ කියලා මෙන්න මේ ඇදහීම මේ විශ්වාසයෙන් යුතුව ක්‍රියා කරන පිරිසක්කින්න. කෙනෙක් එහෙම ක්‍රියා කරනවා නං එතන මිත්‍යා දෘෂ්ටියට එල්බ ගැනීම. විශේසයම බුද්ධකාලයේ හිටිය අර සට්ශාස්තෘුවරු පිළිබඳ වූ බාල තියෙනවනේ. නිගන්ටනාතපුත්ත සංජයේ බෙල් අට්ටි පුත්ත පකුදකච්ඡායන මක්කලී ගෝසාල අජිත කේසකම්බල පූර්ණකස්ස පොයාදී වසයෙන් අගමික නායකුය ටිකක් හිටියා. ඒ අතර අජිත කේසකම්බල කියන සස්තෘූුවරයා මෙබඳු දහමක් තමයි මේකට අපි කියනවා ධර්මය තුළ දසවස්තුක මිත්‍යා දුෂ්ටියය. ආකාර දහයකින් මේ කර්මඵල පිළිබඳ තියෙන විශ්වාසය නැති කරලා තියෙනවා. මෙකට කිය දසවස්තුක මිත්‍යා දුෘෂ්ටිය කියලා. තොකොට ඒ. මිත්‍යා දෘෂ්ටිය තුළ එල්බගත්ත කෙනා තමන්ගේ සසර ගමන සුවපත් කර ගැනීමට අරමුණු කරලා පිින්සිද්ධ කරන්නෙත් නෑ මෙලොව සුවපත්භාවයක් පිරිබඳව සලකගෙන පිනක දහමක නිරත වෙන්නේ නෑ. බොහොම අවාසනාවන්ත විදිහට සසර මුලාවෙච්ච කෙනෙක් හැටියටයි. හඳුන්න්න හැකියාව තියන්නේ. එනිසා දානයහි විපාක තියෙනවා එවගේම පුද පූජාවන් පැවැත්වීම තුළින් එ විශ්වයෙහි ආසිරුවාදය දෙවියන්ගේ ආසිරුවාදය ජීවිතවලට ළඟා කරගන්න පුළුවන් කියන කාරණාව පිළිගන්න වනම් පිම් පව්වල පලවිපාක අදහනවන මෙලොව පරලොව විශ්වාස කරනවාන මව්පියන්ට ගරු කරනවාන. ඒකෙන නිවැරදි විදිහට දිවිපැවැත්ම සිද්ධ කරගන්න වරදෙන් මිදිච්ච කෙනෙක් කැටියට හඳුන්වන්න පුළුවන්. ලඟට මේ වරදක් කියන එක කොහොමද මැනගන්න කියන එකට යමක් වරදක් නම් කොහොමදක වරදක් හැටියට අපි දකින්නේ කියන එක කොහොමද හඳුනාගන්නේ කියන එකත් දැනුවත් භාවයේ ඇතිව ඉන්න කොට වරද වරද විදිහටත් නිවැරදිද නිවැරදි විදිහටත් අපිට හඳුනාගන්න හැකියාව ලැබෙනවා. ද අපේ පින්මතුන්ල දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට ඒකටත් මිනුම් දඩු තුනක් උගන්න ලදුන්න. පළවෙනි කාරණය තමයි පින්වතුනිි න අත්තව්‍යාබාධාය සංවත්තතිී. එක වුවේ කරන ලද ක්‍රියාවක්උනත් එක තමන්ගේ පරිහානියට අනර්ථේප හේතුවෙන වනං එක සුදුසු නැහ එකෙන් මිදෙන්වුන. තමන්ගේ අයහපතට අනර්ථයට හේතුවෙන ක්‍රියාවක් නං එක දැනගෙන දැකලා එකෙන් මි දෙෙන්වුන. පරව්‍යාබාදාය සංවත්තති තමන්ගේ අනුන්ගේ අහිත පිණිස ඇවැඩ පිණි සනර්ථයේ පිණිස පවතිනවනං ඒකෙන් මිදනෝන පළවෙෙනයකෙන් කිව්වේ තමන්ට අහිත කර පිණි සනර්ථය පිණිස පවතින දෙයින් වැලකිය යුතුයි කියන එකයි. දෙවනි පියවරේදී අර තමන්ට විත රක්නමි බාහිරට තමන්ගේ දෘෂ්ටිය මෙහෙවල තමන් ජීවත් වන සමාජයේ තුළ අනිත් අයට හානි කරයිනං එකම්මි දෙන්නුව. න උබෙහැවවයා බාධාය සංවත්තති ත අනුන්ගේ අහිත පිණිස අවැඩ පිණිස පවතිනවනං ඒදේ නුසු දුසුයි එකෙන් මදෙන් ඕන. මෙන්න මේ ආකාරයට යමක් වැරදිද නිවැරදිද කියන එකත් අපිට හඳුනාගන්න තවත් ඉගැන්වීමක් හැටියට හඳුවන්න පුළුවන්. එකයන්නේ තමන් කරන ක්‍රියාකාරකම් කොහොමද තමන්ට සහ සමාජයට බලපානන්න කියන එක පිළිබඳව විමසිලිමත් වෙලා ඔබ කරන යමකින් ඔබට හෝ සමාජයට අවැඩක් පෙනවනන් අ එක වරදක්. අන්නේ වරදිින් මිදන්න නම් එක වරදක් හැටියට දකින්න මෝන. එදි මිදෙන් අවශ්‍යතාවේ ඇතිවෙන්නේ එක වරදක් බව හරියට හඳුනා ගත්ත හම. පින්වතුන වැරදි කරකර වැරදි ගොන්නක් ළඟතියාගෙන. ජීවිතේ සුවයේ සැනසීම හොයන වනන් එක ලැබෙන්නේ නෑනේ. එනිසම් ඉන්න මේ ආකාරයට කවත් පැත්තක් පියවරක් අපිට තියෙනවා යමක් නිගමනය කරන්න වැරදිද නිවැරදිද කියලා මිනිු දඩු ටිකක්. ඒවගේ වරද්දී, වැරදි මතයට වැටුණහම වැරදි මතයට වැටුනහම ඒක තුළ එල්බගෙන දිගින් දිගටම ඒ වරද කරන කෙනා පරිහානියට පත්වෙනවා. කමහර වෙලාවට එයයික ලොකුවට ගැඹුරින් දකි එෙත් නැහැ. හැබැයි ඒවා එක්රැස් වෙලා පුද්ජලයාගේ ජීවිතයම නාස්ති කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාප්ප මං්්‍යේත පාපස්ස නමන්තන් ආගමිස්සති උද බිදුු නිපාතේන උදකුම්හෝපි පූරති. පූරති බාලෝ පාපස්ස, පෝකතෝකම්පි ආචිනං. මාප්ප ම්්‍යේත පාපස්ස. මාප්ප ම්්‍යේත කියන වර්චනය කොටස් තුනකට බෙදන්න පුළුවන්. මා කියන්න එපා කියන එකයි. ඇැවබ බොහෝ දෙෙනෙක්. හන්ද පිරිත පරිහරණය කරනවා. භාවිතා කරනවා. මාමං අපපාදකෝහින්ස මාමංහින්සි දිපාදකෝ. මංකන්නෙ මට මාකයන්න එපා අපපාදකෝහින්සි අපාදක සත්‍යය හිංසා කරන්න එපා. මාමංහිංසි දිපාදකෝ. දෙපා ඇති සත්තු. මට හිංසා කරන්න එා මා කියන්න එපා කියන එකයි. තොට අප ම්‍යතා අප කියන්නේ පොඩ්ඩක් කියන එකනේ. ම්්‍යතා කියන්නේ හිතනවා කියන එකයි. එක තමයි මාප්ප මං්්‍යේත මනවගෙනද පාපස්ස පාපේ පිළිබඳව. පාපය? ඒක පොඩි අකුසල කරුමයක් නේ ඒක පොඩි පවක්නෙ ඒක ගැන ඒ හැටි හිතන්න දෙයක් නෑනේ අන්න එහෙම සමහරය පෞ්කරලා එක සරලව කල්පනා කරනවා එක පොඩි දෙයක් කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ අනුශසනා කරනවා මාපපමං ත පාපස්ස පාපය කුඩයි කියල හිතන්න පා ගිනිපුපුර කුඩාාවනාට මුළු පලාතක්ම අලුබත් කරන්න පුළුවන්නේ ඒවගේ තමයි පොඩිවුනත් අකුසල කර්මය මේ සසර දුක්කිත කරනවා නමන්තන් ආගමිස්සති ඕක පොඩි පාපකර්මයක් ඕක ගැන ඔච්චර හිතන්න තැවෙන්න දෙයක් නෑ. ඒක අහපවු මං පස්සින් හබාගෙනඉන්න මට පටිසන් දෙන්නේ නෑ. එහෙම හිතන්න එපා. උදාහරණයක් කියනවා උදහබින්දු නිපාතියන උදක කියල කියන්නේ ජලයටනේ. වර්ෂාවෙන්, කින් ටික පොදීම්පොද කලට වතුර වැටුනහම උදකුම් බොහෝපි පූරති එ බිදුව බින්දුව වැටන වතුර ටිකෙන් තමයි කලය කාලයක් ගිහිල්ලා පිරිල ඉතිරල යන්නේ. සැරට ලොකු වතුර ටිකක් නෙමයි කලයට වැටනිි ැඔබ දන්නවානේ දැවබේ ගෙදර සමහර වෙලාවට නානකාබරේ වතුර පයිප්පේ අර කරාමය ලඟින් පොඩි වතුර කාන්දුවීමක් තියෙන්න පුළුවන් පිසාමාන්‍ය විවාහාරය යන වතුර ලීක් වෙනවා කියලනේ එහෙම වතුර කාන්දුවීමක් තියන්න පුළුව බේසමත්තියල තිබුණොත්තුන් අපි මේ රෑ මූනොකට හෝදලා අර වතුර වැටන තැනට බේසමත්තියල තිබුණොතුන් හෙට වූදී අවදිවෙලා බැලුවොත් අරක පිරිලනේ බින්දුව බිදුව වැටිලා එලිවෙනකොට මේක පිරිලා පැය හතාටක් ගත වෙනකොට මේක පිරිලා. ඒ වගේ ජීවිතයේ සිද්ධ කරන පොඩි පොඩි අකුසල කර්මවලින් හැමවෙලාවේ මේ සුළුවෙන් කරන දෙයක් කියලා හිතාගෙන එක එල්බගෙන ඉන්නවාට වඩා එක මිදන්නම තමයි පින්වතුනනි උත්සාහවත්වය යුත්තේ පොඩි අකුසල කර්මයක් පොඩි පාපයක් කියලා එක සරලව දකිින් එපා උද බිදුු නිපාතියන වතුර බිදුු බිඳු ඇටීමෙන් උදකුම්බුහොපි පූරති වතුර කලය පිරෙනවා පූරති බාලෝ පාපස්ස ඒ වගේම බාලයාගේ පාපය පරිපූර්ණත්වයට පත්වෙලා ටිකින් ටික රැස්කරලාඒ ගුඩගහගන්න පව් ගොඩක් බවට පත් වෙනවා දැම් මේ වරද වරද විදිහට නොදැකීමේ විපාකයේ නිසා ඔබට නොදැනුවත්ව ඔබේ ජීවිතය නාස්තිවෙන ආකාරය නිසා මේ පිළි බඳව බුදුරජාණන් වහන්සේ අපිට කාරණාවන් පහදාදීලා තියෙන්නේ පේ ජීවිතය සාර්ථක කරගන්න. යම්කිසි උත්සාහයක් දරලා හැමවෙලාවේම වරදිං මිදිලා වරද වරද හැටියට දැකලා වරදිං මිදිලා නිවැරදි දේ තුළම නිරතවෙන්න මි ජීවිතය තුළපි වෙර දැරිය යුතුයි. සුකරානි අසාධූනී අත්තනු වහිතානිච හරිම පහසුයි තමන්ගේ අයහපත පිණිස පවතින දේවල් සිද්ධ කරන්න යංවේ හිතංච සාදුංච යමක් තමන්ට හිතකරයි නං යහපත්නං තංවේ පරම දුක්කරං එක හරිම දුස්කරයි. එනිසා පාපයෙන් වැලකිලා ධානය සීලය භාවනාව පින්දීම පින් අනුමෝදන් කිරීම වතහාවත් ඉටුකිරීම වැඩිහිටියන්ට සැලකීම ධර්මදේශනාවන් ශ්‍රවනය කිරීම ධර්මදේශනාවන් කරවීම එවගේ තමන්ගේ ආකල්ප නිවරදි කරගැනීම දෘෂ්ටිය රජු කර ගැනීම මෙන්න මේ කියන කාරණාවන් වෙනුවෙන් හැමවෙලාවේම උත්සහවත්වෙලා වරදින් මිදිලා නිවරදෙහි පිහිටියෝතුන් බුදුරජාණන් වහන්සි දේශනා කළා සත්තා ගච්චන්ති සුග්ගතින්. එබඳු සත්්‍යයෝ සුගතිගාහමී වෙනවා කියලා. එනිසා වරද වරද හැටියට දැකලා. නිවරදිදේ නිවැරදි හැටියට දැකලා. ීත සුගතිගාමී කරගන්න සුවපත් කරගන්න උත්සහවත් වෙන්න කියලා සිහි පත් කරමින්. ධර්මානු ශාසනාව අවසංකරනවා. අදත් පින්වත් ඔබ හැම දෙනාම නෙත්තෙෆෙම් ධර්මදක්ෂිනාවෙන් මෙ උතුම් බුදුබණටික ශ්‍රවනය කළා. එලෙස ධර්මාශ්‍රවනයෙන් ඔබ ජනිත කරගන්නට යෙදුන්න කුසලානි සන්සේ ආසිරුවාදයෙන් ඔබැහැම දෙනාගේම ජීවිතවලට පවතින් අපලූ පද්‍රෝදුරුවේවා. මෙ පුුණ්්‍යවන්ත කාලවේලා ඔබට සම්පාදනය කරලා දෙන නෙත්ත එෆෙම් කාර්ය මණ්ඩලේ පින්මතුන් සියලු දෙනාට මත් තුනුරුවන්ගේ සරණින් සැනසීම සතුට නිදුක් නිරෝගී සුවයේ සැලසේවා. ඔබ සියලු දෙනාම සුව පත්තේවා. මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා එ අයගේ සංසාරගමන සුවපත් කර ගනීවා දෙවියෝත් පින් අනුමෝදං වේවා දිවේ සුරු දියුණුකරගෙන පාර්තනීය බෝධියකින් නිවං අවබෝධ කර ගනිත්වා අපි හැම දෙ නාටමත්න් මවුතුම් පින්කම නිර්වාණ අවබෝධය පිණිස උපනිශ්‍රය වේවා කියන පාර්ථනාවෙන් යුතුව අනුමෝදං කරමු අක සටටහා්චබුම්මට්ට දීවානාගා මහිදිිකහා ප්ഞන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු සාසනං ආකාසටහාචබුම්මට්ටහා නග මහිndiිකා punyaන්දිtwa ciරකන්තුදසන කාසටठචබුමට දවානග මහිදිිකා punyaන් umuදිtwa ci හන්තුතුවං සද්ධතිී ඉදංමි පං්්‍ය කම්මං ආසවක්හයා වහං හෝතු සබ්බදුකහා පමුන්චතු ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි